සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අදත් අපේ channel එකට. ඉතින් අද අපි බලන්න යන්නේ සුපිරි විද්‍යාත්මක පරේෂණ ටිකක්. පරේෂණ කිව්වට මේවට මැජික් කියලා කියන්නත් පුළුවන්. පළවෙනි එක. ඉතින් මෙන්න මේ දේ සිද්ධ වෙන්නේ ස්ථිති විද්‍යුතය කියන විද්‍යාත්මක සංසිද්ධිය හින්දා. අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඔයා ලේන්සුවක් හරි සේදර රෙදි කෑල්ලක් හරි අරන් ඒකෙත් මෙන්න මේ විදිහට පෑන පිරිමැදලා ඒක සිහින් ජල පහරකට ලං කරන්න. එතකොට මෙන්න මේ විදිහට ජල කඳ නැවෙනවා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු දෙවැනි එකට. මේ තියෙන්නේ ප්ලාස්මා බල්බ් එකක්. ඉතින් මෙන්න මේක ඔන් කරලා ඒකට ඇඟිල්ලක් තිබ්බම වෙන දේ බලන්නකෝ. මේකට කාසියකුයි තඹ කම්බියකුයි ලං කරාම වෙන දේ බලන්නකෝ. මේකට CFL බල්බ් එකක් ලං කරාම වෙන දේත් බලාගෙන අපි යමු තුන්වෙනි එකට. ඊනෝ පැකට් එකක් කරන් ඒකේ තියෙන ඊනෝ ටික මෙන්න මේ විදියට භාජනයට දාලා බලන්නකෝ. කොහොමද වැඩේ ලස්සනද? හරි, අපි දැන් බලමු හතරවෙනි එක. අපිට මේ වැඩේට විනිවිද පේන ප්ලාස්ටික් බෝතලයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ බෝතලෙන් අරේ මිලිමීටර් 20ක් වෙච්ච රවුම් දෙකක් කපා ගන්න ඕනේ. මේ රවුම් දෙක මැද්දට ජලය යොදලා ඒ දෙකෙන් ජලය ලීක් වෙන්නේ නැති විදියට හොඳින් අලෝ ගන්න ඕනේ. කොහොමද ඒක? අපිට මේ හදාගත්ත උත්තල කාච පාවිච්චි කරලා මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේක නම් ඔයා ගෙදරදී අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී අහපු ප්‍රශ්නෙට හරි උත්තරේ මුලින්ම දීලා ජයග්‍රහණය කරේ මෙන්න මෙයා. මෙන්න අද ප්‍රශ්නේ. ඔයාලට මේ ප්‍රශ්නෙට හරි උත්තරේ මුලින්ම දීලා ඔයාගේ channel එකට ප්‍රී කමියුනිටි පෝස්ට් එකක් දාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ channel එකයි උත්තරේ දාපු comment එකයි ඊළඟ වීඩියෝ එකේදී පෙන්නනවා. හරි, මෙන්න අද ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවට සුනාමිය ඇති වූ වර්ෂය කුමක්ද? මේ ප්‍රශ්නෙට හරි උත්තරේ මුලින්ම දෙන කෙනා තමයි ජයග්‍රාහකයා වෙන්නේ. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කොහොමද අද වීඩියෝ එක? මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා.